ඉතිහාසයෙන් පෙරුම් පුරාණෙන කාරණයක්. දැන් මහා බෝසතුන් වහන්සේ නමක් පළමුවෙම නියතිවරණ ලැබෙන දවසක් තියෙනවා බුදුපාමුලකදී. එදාම නම නියම වෙනවා. එදාම නම නියම වෙනවා මව්පිය දෙපළගේ, අග්‍රශ්‍රාවක දෙනමගේ, අග්‍රශ්‍රාවිකා දෙනමගේ, අග්‍ර උපස්ථායකතුමාගේ, එතකොට අග්‍ර දායක දායිකා දෙපළගේ, ඒ වගේම පුත්‍ර රත්නයේගේ, බිසවගේ ඔක්කොගේම නාම නියම නාමයේ සඳහන් වෙනවා පළවෙනි නියතිවරණ දෙන අවස්ථාවේ. සමහර ඇතෝ ඒ වෙනකොට ඉඳලා නැහැ එතන. නමුත් පසු කාලයක බොහෝසෙන් ඔය ඒ ඨානාන්තර ලබන්න සුදුස්සන් බොහෝසෙන් නියත වෙන්නේ කල්ප ලක්ෂයක සිටයි. දැන් ඔය යශෝදරා දේවීන් වහන්සේ නම් කල්ප මේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයේ ඉඳලාම දිගට ආපු කෙනෙක්. අනික කවුරුත් එච්චර දිගට ඇවිල්ලා නැහැ. ඔය මව්පියෝ, එතකොට ඔය රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ යන එතකොට මහා ශ්‍රාවක උත්තමී ඔක්කොම ඨානාන්තර ලැබෙන ඇත්තෝ කල්ප ලක්ෂයක ඉඳලා බුදු කෙනෙකුගෙන් විවරණ ලබාගෙන පෙරම් පුරාණ ආපු අය. අග්නාශාවක දෙනම විතර ඒකාසංකේ කල්ප ලක්ෂයක සිට නියත වෙලාම බුදු කෙනෙකුගෙන් නියත විවරණ ලබාගෙන මෙන්ඩෝනේ. ඒක ධර්මතාවක්. මෙන්න මේ විදිහට නිසා ඒගත්තෝ පෙරම් පුරාගෙන ඇවිල්ලා මේ උත්තරම තත්ත්වයට පත් වෙන්නේ. ඒතකොට ස්වාමීන් වහන්සේ බුද්ධාන මහන්සියට අතර මම වෙන්නට පියා වෙන්නට නිදිය වෙන්නට අක්‍රස්සාව වෙන්නට ඒ සඳහා බුදු ප්‍රජාන මහන්සිය කෙනෙක් ඉස්සරහින් විවරණ අවශ්‍යයි. ඇත්ත. මේ විදිහට බුදු කෙනෙකුන් වහන්සේ ඉදිරියේම විවරණ ලබනවා. ලබලා තමයි මේ තත්ත්වයේ ස්ථිර වෙන්නේ. ඒක සාමාන්‍ය කෙනෙකුට ලැබෙන්නේ පෙරම් පුරාණ ඉන්දෝන බලවත් ඡන්දේ, බලවත් තීචිතේ, බලවත් වීරිය, බලවත් ප්‍රඥාව ඇතුව අදිෂ්ඨාන කරන තමයි ඉන්දු වෙන්නේ.